එතෙන්ට ගේන්න එපා කියලා දැන් මම කියන්නේ. ඔව් එතෙන්ට ගේන්න එපා කියලා මම කියන්නේ බුදුමල්ල සීළු දෙනාටම. ඔව් SP සනක් මැතුම. කරු කතානායකතුමේ මේ ඔය වැඩි හිටියන්ගේ ඉන්දරා කත වහකට nari වගේ හු කියන්නේ නැතුව. හිතපයයක් ඕ nariක්. මේ කතානායකතුමේ නේ ඔය ඔය රුපියල් 100 අඩු කරන යෝජනාව ගෙනාවේ වැඩිහිටියන්ගේ ජාතික සංවිධානයේ. ඒ වැඩිහිටියන්ගේ ජාතික සංවිධානයේ යෝජනාව ගෙනාවේ මොකටවත් නෙවෙයි කතානායකතුමනි මේ ඉතාම පල්ලෙහා මට්ටමේ තියෙන වැඩිහිටි නිවාස අලුත් වැඩියා කරන්න. ඒක අපේ යෝජනාවක් නෙවෙයි. ඒට වැඩිහිටියන්ගේ ජාතික සංවිධානයක් තියෙනවා. ඒකේ අපි මාසයකට සැරයක් ඉඳ ගන්නවා ඇමතිවරයා හැටියට. ඒ ජාතික සංවිධානයෙන් ගෙනාපු යෝජනාවක් අනුව තමයි ඔය රුපියල් 100 කැපුවේ. ඒකෙන් කරන්නේ මොකවත් නෙවෙයි කතානායකතුමනි. ඉතාලම පල්ලෙහ මට්ට පිටින වැඩි හිටි නිවාසවල අඩුපාඩුකම් හදන්නේ. ආ දැන් ඔබ තමයි රීටි ප්‍රශ්නය කියන්නේ. මම ප්‍රශ්නය ඇහුවේ මේ ඇමතිතුමාගේ මේ හිටපු ඇමති කට්ටෝන්ගේ නෙමෙයි. මේකට උත්තර දෙන්න නිකන් මේ වාචාල කමිට කතා කරන්න මන්ත්‍රීලාට. ඒ නිසා ඇමතිට උත්තරයක් දෙන්න බැරි නම් ප්‍රශ්නෙට උත්තර නොදී අරින්න. මගේ දෙන්නත් ප්‍රශ්නේ මේ මන්ත්‍රීතුමා. ඔව් චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා කියන්නේ. කතානායකතුමනේ දැන් ප්‍රශ්නය සීම පිළිබඳව මේ ස්ථාර නියෝග ලෙස විධිමත්ව තිබෙනවා. ඔව්. අර ඇමතිවරයාට විශේෂ ඇමතිවරයා නැත්නම් රාජ්‍ය ඇමතිවරයෝ වෙනත් ඇමතිවරයෙක්ට පිළිතුරු ලබා දිය හැකිය. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ඒ ප්‍රශ්නේ ලබා දීමේ උත්තරේ පිළිබඳව කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. මේ අත්යෙන් අත්තට පණින ලොන් හෙල්ලා ඉන්න මන්ත්‍රීවරුන්ටත් ඔය දීමනාවක් දීලා gedara තියන්න ඕනේ මේ රට කනවට. හරිනා. හරි හරි. ඒ breaking.lk